කොරියාවට ආපු තැන ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් ලංකාවට යන්නම්. මොකද මම ලංකාවේ හිටපු තත්ත්වය ගැන පොඩ්ඩක් ඔයාලට කියන්නම්. ඇත්තටම මම හිටියේ ඔයාලා අද ලංකාවේ මගේ වීඩියෝ බලද්දී ඉන්න තැනටත් වඩා අන්ත තැනක සමහරක් වෙලාවට. මම කොරියාවට එනකොට සාමාන්‍ය ලක්ෂ 4.5ක් විතර ණය වෙලා තමයි කොරියාවට ආවේ. ඉතින් මට කොරියාවට එන්න බැරුණා නම් අද මම මොන තත්ත්වයේ ඉන්නවද කියන දේ මටවත් හිතාගන්න බෑ. මොකද සමහරක් වෙලාවට මම මේ අද ළඟා කරගනිපු හීන කිසි දෙයක් ළඟා කරගන්න වෙන්නේ ලංකාවේ හිටියනම්. ඔයාලා ඉන්න ප්‍රදේශයේ අනිවාර්යෙන් කොරියන් ක්ලාස් එකක් ඇති. ඒ ක්ලාස් එක කවුරු කරනවද කියලා දන්නේ නැහැ. ඒ ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට ඒ ක්ලාස් එකේ උගන්වන සර් කියලා දෙයි මොකද්ද මේ ක්‍රියා පටිපාටිය කියලා. මේකේ පොඩි සිස්ටම් එකක් තියෙනවා. ඒක ෆලෝ කරාට පස්සේ ඔයාලට මේ තැනට ළඟාවෙන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මේක අමාරු දෙයක් නෙවෙයි. ගොඩක් අය අහලා තිබ්බ මේකට මොනවද සුදුසුකම්, ඒ ලෙවල් කරන්න ඕන මොනවයින්ද, මොන වගේ සබ්ජෙක්ට් එකකින් කරොත් හොඳයිද කියලා. මේකට සුදුසුකමක් ඕනේ නැහැ කොරියාවට එන්න. කොරියාවට එන්න ඔයා දෙක පාස් නම් ඇති. මොකද දෙක වසර විතරක් පාස් වෙලා කොරියාවට ආපු කොල්ලෝ ඕන තරම් ඉන්නවා. අපිත් එක්ක ක්ලාස් එකේ හිටියයි ඉගෙන ගනිපු නැති කට්ටිය. හැබැයි අපිට වඩා ලකුණු ගත්තේ යාලා. මට මතකයි ලකුණු 192ක් ගත්තා. දෙකේ පන්ති විතරක් ගිහිපු යාළුවෙක් 192ක් ගත්තා. ඉතින් විශ්වාස කරන්න භාෂාව කියන දේ හුරු වෙන්න කොරියන් භාෂාව මාර ලේසි ඉගෙන ගන්න. මූලික භාෂාව අකුරු ටික, වචන ටික, මූලික ටික, ස්වර, පත්තිම ওই ටික ඉගෙන ගන්න මාර ලේසි.